අයිබෝන් මං දන්නවා එමා අදත් ඔයාගේ ජීවිතයට වැදගත් වෙන මොනවහරි දෙයක් අරගෙන එනකන් ඔයා බලාගෙන හිටිය කියලා. ඉතින් වෙනද වගේම සුපුරුදු විදිහට මං ආව ඔයාට වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්න. අපි හැමෝම කැමති නේද පැහැපත් වෙන්න? පැහැපත් වෙනවා කිව්වහම නම් ගොඩාක් දෙනාට මතක් වෙන්නේ සාමාන්‍ය විවාහාරයේදී අපි කියන සුදුවීම කියලා. නෑ නෑ, එමා අද කතා කරන්නේ සුදු වෙන එක ගැන නක් නෙවේ, පැහැපත් වෙන එක ගැන. ඔයාගේ සමේ පැහැය මොකක් වුණත් ඒක දුර්වර්ණ නොවී තියාගන්න කොහොමද කියලා අද එමා ඔයාට කියලා දෙනවා. එහෙනම් අපි බලමුද රුපියලක්වත් වියදම් නොකර පැහැපත් වෙන්නේ කොහොමද කියලා. අංක 1. නිතරම ජලය පානය කරන්න. ඔයා දන්නවනේ මේ ලෝකේ කිසිම ජීවියෙකුට ජලය නොමැතිව ජීවත් වෙන්න බෑ කියලා. මිනිසාටත් එහෙමයි. ඒ නිසා ජලය නිතරම පානය කරන්න. මිනිසාගේ සමට ජලය තරම හොඳ බෙහෙතක් තවත් ඇත්තේම නැහැ. දිනකට සාමාන්‍ය මනුස්සයෙක්ට ජලය ලීටර් 2ක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් සම ලස්සනට පැහැපත්ව තියාගන්න අනිවාර්යයෙන්ම ජලය නිතර පාවිච්චි කරන්න. අංක 2. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. මත්ද්‍රව්‍ය කියන්නේ අපේ ශරීරයට අහිතකර දෙයක්. ඒක ඉතින් මම අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ. මත්ද්‍රව්‍ය නිසා සමට හුඟක් හානි ඇති වෙන්න පුළුවන්. අනිත් අතට ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ආකාරය හරිම වෙනස්නේ. බෝතලේ කඩාගත්තාම ඔක්කොම බොනවා. ඒක ඇත්තටම ඔයාගේ සමට විතරක් නෙවෙයි මුළු ශරීරයටම අනුතුරුදායකයි. අංක 3. උදැසන විනාඩි 5ක් හිරු එළියට නිරාවරණය වෙන්න. ඔයා අහලා තියෙනවද කතාවක් උදැසන හිරු එළියේ විටමින් D අඩංගු වෙනවා කියලා? නමුත් ඇත්ත ඒකද? නෑ, ඇත්තටම වෙන්නේ අපේ ශරීරයේ විටමින් D නිපද වෙනවා කොහොමත්. ඉතින් උදැසන හිරු එළිය නිසා වෙන්නේ අපේ ඇඟේ විටමින් D නිපද වෙන ප්‍රමාණය වැඩි වෙන එක. ඉතින් ඔයාට පැහැපත් සමක් ඕනේ නම් අමතක නොකර උදැසන හිරු එළිය පොඩ්ඩක් වෙලා ඉන්න. හැබැයි අමතක කරන්න එපා දහවල් කාලයේදී නම් හිරු එළියට නිරාවරණය වෙන එක ඒතරම් හොඳ දෙයක් නෙවේ. අංක 4. කහ පැහැ වලතුරු නිතරම ආහාරයට ගන්න. දෙවියන් විසින් මේ ලෝකයට දායාද කරපු හොඳම නිර්මාණයක් තමයි පළතුරු කියලා කියන්නේ. පළතුරු වලින් ලැබෙන ගුණ අපිට වෙනත් කිසිම ආහාරයකින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිතරම පළතුරු ආහාරයට ගන්න, විශේෂයෙන්ම කහ පැහැති පළතුරු. ඔන්න එහෙනම් අදට එමා නවතිනවා. ආයෙත් හෙටත් මේ වගේම වැදගත් වීඩියෝවක් අරගෙන මං එනවා ඔයාව හම්බ වෙන්න. මේ වගේ වීඩියෝස් දිනපතාම නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න මතක කරන්න එපා. ඔබට සුබ දවසක්.